මන්තා චක්කවාලි සු අත්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මං මනිරජස්ස සුනන්තු සගග මොක්හදං ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස කිිත්තාාවතානුකෝවාවු සෝභික්හු, චන්නං පස්සායතනානං, සමුදයංච අත්හංගමංච යථාභූතන් පජානාති එත්තාවතාහෝාවස්ෝභික්හුණු දස්සනං සුවි සුද්ධංහෝතිීතිී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නේ දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. ප්‍රඥ්ඥාරූපවාහිනී නාලිකාව ඔස්සේ පටිගතකොට විසරුවාහරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව අද පවත්වනු ලබන්නේ අලව්ව පනාදන්ඩ පැනසිහ සෙනසුන ජාත්‍යන්තර භාවනාමධ්‍යස්ථානයේ සිටයි. ධර්මදේශන විශේෂයි ඒ තමයි ප්‍රඥ්ඥානාලිකා ස්්‍ය ස්ථානයේ විවිධ ධර්ම දේශනාවන් පටිගත කරල තිය නෝ. හැබැයි ජන සහ භාගීතුවයකෙන් යුතුව කරනු ලබන පලවෙනි පටිගත කිරීම අද තමයි සිද්ධ කරන්න. ඉතින් මේ උතුම් ධර්මදේශනාව සඳහා, සැදැහැති දායකත්වය ලබා දෙමින් බණ අසන්නට ප්‍රිය කරන ලක් වැසි ලූ වැසි හැම දෙනා කරෙහිම මහත්කරුණාවෙන් ුතුම් ධර්මදානමය කුසලය සිදු කරන්නේ කොළඹට මැනිින් ටවන් නිවාස සංකීන්නේ පදංචි අපේ පින්වත් TW ගමගේ මහත්මා එම බිරිඳවන පෙන් වච්චන්ද්‍රාණය ගමගේ මහත්මනිය සහ අමිල සහ කසුන් පුතුන් දෙපල ඇතුළු පවුලේ පින්නතුන් ඒකරාශී වෙලා. ඉතාම උතුම් සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙනයි මෙපින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම දෙදහස් විසි වර්ෂය නොයැම්බර් මාසි විසි හායවෙනි දිනට අභාව ප්‍රාප්ත වී වසර දෙකක් සපිරණ TW ගමගේ මහත්මාගෙදාබර මෑණියන් වන, දයා ඉදිරිසූරිය මාතාවට පින් අනමෝදන් කරන්නත්. එවගේම දෙදහස් විසේක වර්ෂයේ නොවැැම්බර් මාසිය විසි දෙවෙනි දෙනට අභාවක් ප්‍රාප්ත වී තෙමසක් සපිරණ පෙන් වච්චන්ද්‍රරාණි ගමගේ මහත්මනයකෙ ධබර මෑණයන් වන කැතුලින් විජේ කෝන් කබ්රාල් මාතාවට සියලු සංසාර දුක්ඛ්‍යයන්ගෙන් මිදුනා වූ උතුම් අමාමහා නිවංසුව සලසා ගැනීමට හේතුවාසනා වේවා කියන රදයංගම බලාපොරොත්තුව පෙර දරිකරගෙනයි මේ වටිනා ධර්මදානමය පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. ඒත් එක්කම දැනට වසර විසි හතකට පමණ පෙර අභාවක් ප්‍රාප්ත වූ චන්ද්‍රාණි ගමගේ මහාත්මනයගේ ඩෑබර පියාණන් වන ජයසේන කබ්්‍රාල් මහත්මාට සහ වසර විස්සකට පමණ පෙර අභාවක් ප්‍රාප්ත වූ TW ගමගේ මහත්මාගේ පියාණන් වන, ගමගේ මහත්මාටද දායක දෙපලගේ නමින් පරලූ සපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටද පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒවාගේම මෙම උතුම් ධර්මදානමය පින්කමින් රැස්කලා වූ සියලු පින් කුසල් පින් කමෙහි දායකත්වේ දැරු හැමටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් ලක් වැසි ලෝ වැසි සියලූම් පින්නතුන්ටත් අනුමෝදන්වීමෙන් සසරින් එතරවීම පිණිස මහෝපකාරීවේවා කියල ප්‍රාර්ථනා කරනෝ. පුජනීය දේශකයණන් වහන්සේට නිදුක්නී රූගීසුව දිගාසිරි ප්‍රාර්ථනා කරනෝ. ති පැතුම් පෙරදැරි කරගෙන තමයි බොහෝ දෙනාට ධර්මය අසන්නටී ඩාවකාශ සලසාදමින් අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මීට සමගාමීව අප විසින් සම්පාදනය කරන ලද සතිපට්ඨාන සූත්‍රදේශනා ඇතුළත්ඒ ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට දායකත්වය දරා ඒ පුුණ්‍යාන මුෝදනා සිද්ධ කරන්නත් බලාපොරොත් වෙනවා. ඉතින් දායකත්වේ දරා කටයුතු කරන පින්නතුන්ගේ සඳහන් කරපු සියලු අරමුණු පැතුම් ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ඨ වීවා කියල අපි පළමෙන්ම ප්‍රාර්ථනා කරනවා තින්පින්වත් T ගමගේ මහත්මාත් චන්ද්‍රාණී ගමගේ මහත්මනයත් අපි ඉතාම දිගු කලක් තිස්සේ දන්නා හඳුරන සැදැහැවත් දායකයුලක් විශේෂයෙන්ම බම්බල පිටියසිරි වජිරාරාමය කේන්ද්‍ර කරගෙන එමගින් සිදුව සිදුකරනු ලබන සියලුම ශාසනික සේවාවන් සඳහා න්ගේ කාලය ශ්‍රමය ධනය කැපකරමින් බොහෝ සයින් දායකත්වය දරා කටයතු කරන සැදහැවත්ති වලක් වජරාරාම කාර්ය සාධක සමිතිය වගේම වජරාරාමයට සුවිසාල මෙහි වරක් සිදු කරනු ලබන ශාසන සාවිකා සමිතියට සම්බන්ධ වෙලා මෙම මහත්මා සහ මහත්මනය සිදුකරනු ලබන සේවය අපි බොහෝ සයින් අගේ කරනවා අතිපූජනීය තිරකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සගේ අවවාද අනුශාසන ආශිීර්වාද ඇතුව මේ පින්වතුන් බොහෝම සැදැහ සම්පන්නව තමඟ ජීවිත ගත කරන ශ්‍රද්ධාකාමි උදවේ ඉති අද ශාසන සාවිකා සමිතය නියෝජනය කරමිනුත් මේ පිරිස මෙතනට සම්බන්ධ වෙලා සිටි නෝ පවුලෙන් ඥාතීන්ට අමතරු. ඒේ හැමෝම එකතු කරගෙන මෙහැමෝ දෙනාම. ඉතා මුතුම් වටිනාපින් කමක් මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ. ඉති අද ධර්ම දේශනාව සඳහා ඔබට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ ඔබ අප හැම දෙනාටම ප්‍රයෝජනවත් ධර්මකාරණකපයක් ඇතුළත් සූත්‍ර දේශනාවක්. දැන් බෞද්ධයෝ විදිහයට අපි හැමෝගෙම මූලික ඉලක්කය නිවන් දකින එකන නේද. සමහරාය සඳහන් කරනවා අ මේ භබයේද රහත් වෙන්න බැරි නම් අඩුම තරමේ. සෝුවන් වෙන්නවත් තියනවනම් කියලා ගොඩක් අය හිතනව පතනෝ. කොහොම හරි සෝුවන් වුනොත් හරි ලොකු දෙයක් කියලා. සෝුවන් වෙන්නත් උත්සාහයක නැති අයයි කියන සෝහන් වේීම ඉති. අස බැරි අඩු ගාන මැරිලා හොඳ තැනක කියන්න ත් කොච්ච හොදහිදකිලි හිතන ඇ ඉන්නවා. නමුත් ඉති මැරිලා හොඳ තැනක උපදින්න බෞද්ධයෙක්ම වඩ උන්න. නේද. ගොඩා කයි හිතාගෙන නොනේ මේ මැරිලා දි්‍යලෝකයේ උපද සුගතිය උපදින සිංහල බෞද්ධ විරැකිල ෙම ලොකු මි්‍යාවක් සමහරභි නිසුන්ට තියවා. ඒක වැරදි දැම් බලන්න? බෞද්ධය ෝක පහල වනේ බුදුරජාණන් වහන්සේ පහල වනට පස්සෙ දෙයිට කලින් බද්ධ විටිය නෑන ලෝකේ. එදර ඊට කලින් දිව්‍ය ලෝක තිබුන් නැද තිබුණ. ඒට ඒ දිවලෝක කල දෙවිය හිටේ නැද හිපතුනේ නැත ඉපඳදුනා. එතොත් දැන් ඒ දෙව විපුදුුණනි ෞද්ධ්‍ය ච්චේ ද නෑ එැහෙනම් අපි තේරුන්ගන්න ඕන දේ තමයි දිව්‍යලෝකවල උපදින්න බෞද්ධවෙන්ට ත් නෑ. අ බෞද්ධ අ්‍ය ආගමිකයන්ටත් දේවල් කරහම ශ්‍රද්ධහා සීලාදී ගුණ ධරම තියනු කරගත්තහම ඒ අයටත් දිවිලෝකෝල උපදින්න පුළුවන්කම තියනවා. සමහර අන්‍යාගමිකයන්ට අපි දන්න ශ්‍රද්ධාවනේ නමුත් සීලය තියනවා. ශ්‍රද්ධාවතිය බෞද්ධහට විතරනි නමුත් අනිත්තාගම්වලය සිල් රකිනෝ පන්සිල් ආරක්ෂා කරනයි සිටිනවා. ඒළඟට අනිත්තාගම්වල දන්දිනෝ න. අනිත් අය ගම්වල අයගේ හිත්වලත් හොඳ සිතවිලි පුරුදු කරනවා ඉති ඒ කරපු ො හොඳ ක්‍රියාවක් අවසා නමමුොහොතේ හිතටාව හම් චුති සිතටාව හම ඒක මතක් වෙලා හිල් හොඳ තැන උපදින්න පුුවන් එතකොට බෞද්ධයෙක් වෙන්න ඕන නැහැ දිවිලෝකය උපදින් ඊළඟට මනුෂයකෙන්න්නත්ෝ නැදි වලෝකය උපදිින් ඇතුෝ නිතර මහලතියන ඕන තරන් කතා වන තිරිසන් සත්තු පවාදීවි ලෝකී පදිච්ච ැට අ කතාාවක්තිය න නේ බුදුරජාණන් වහන්සේ එක්තරා එලි මහන් ප්‍රදේශයක බණකයකින් දෙෙද්ද ඔතනින් ඇවිදගෙන යන්නවරු එක ගොපොලු ළමයේ හරක් බලාගන්න කවබෝයගනෙ ඉතින් මේ ළමයා හරකුන්ට ගහන මේ රිටත් ලීයත් අරගෙන යද්දී බදුදහාම්දුරන්ගේ බ ඇහිලා යට හිතනලු හරක් බලාගන්නක පස්සෙ කරන්න බැරි ඒහින්දා පොඩ්ඩක් මේ බණ චුට්ටක් අහන්න ඕන කියල් හිතුවලු ඉදලා මකද කරේ අර ගෙනාපු රිට බිම ගහලා ඒකට හේත්තුනාලු ඒ ඇනම කදද එකැන හේත්තු වෙලා බණහි මේ සම්ප්‍රදාය බුදු හාම්දුරන්ග කාල ඉදල ති වෙලති. අදත්වයවැනි පන්සල් ගේ හාම කුටික මුල ටික ික නිස්සල්ල මල්ල ගන්න හෙත්තුව දන්න අන්නවාගේ ඉතින් කනුවට හරිමය හේත්තු වුණා හේත්තුලා හැබැයි හේතුවන්න මේ ගහපු ලීය හරියට ගැහුව කොතනටද කොතන හිටියා බනාහාහා හිත පහදවාගෙන ගෙම්බෙක් අන්නේ ගෙම්බ ගෑගට ගැහවේ ගෙම්බට බනතේර න්න නමු තර බදු හාදුරගේ මිහිරි හඬට ය ආකර්ශණවිල් හිත ගොඩක් පැහැදිල තිබන එහෙම අවස්ථාව විදි තමමා අර ගම්බගේ ඇඟට ලිය වැදුනේ ඒක වැදිලා ඒ තැලිල් අර ගෙම්බ මැරුණා ප්‍රසාධ ජනක මානසිකත්වෙන් හිටපු නිසා අර ගෙම්බ මැරිල ගෙහිල්ලා දිව්‍ය ලෝක ඉපදනාල මණ්ඩුවක කියල දිව්‍ය පුත්‍රයෙකර ග නම මණ්ඩූක එද ර බලන්න දිව්‍යලෝකවල උපදින්න මනුෂ්‍ය වෙඩ බන්නේ හිත පහදව ගත්තුත් මැරෙන වෙලාව හිත පහදවගත්තත් ඕන ගෙබිකුට දිවිලෝ ගයන්න පුලු ඒකට මේ මනුෂයෝයෙන්න්න ඕඩ හැ. හැබැයි මනුෂ්‍යාත්මභාවයක් ලබාගෙන තියෙන්නේ ඒට වැඩිය වටිනා එලක්කයක් සාක්ෂාත් කරගන්න. ඒ තමයි මේ සියලු සංසාරික දුකෙන් එතර වෙන්න. අ සංසාරික දුකින් සහමුලින්ම නැවතිච්ච දවස තමයි නිවන්දකිනවා කියන්නේ. එත ඒ සංසාරික දුක යම්මට්ටමකට අඩුකරගන්න එක තමයි සෝවන්ඵලයට පත්තිනවා කලිකය. දෙ බුදුරජාණන් වහන්සේ ධර්මයහි සඳහන් කරල තියෙනවා අපි සෝවන් නොවීම නිසාමී සංසාරී විඳින දුක. මේ මහපොලොවෙ පස් හා සමානයිනම් සෝවන් නොවිච්ච සත්වයෝ සංසාරෙදි විඳින්න දුක මහපොලොවෙේ පස්හා සමාන නං සෝවන් වෙච්ච කෙනෙකුට සෝවන් වෙච්ච දවසිදල රහත් වෙනකං සංසාරේදී විඳින්න තියෙන දුක අර මහපොලොවෙන් පස්්ටිකක් කරගෙන මසංගෙඩියක ප්‍රමා ලොබිගෙඩිය ප්‍රමාණයට ගුලි කරල පෙන්නල කියන සෝවන් වෙච්චෙක්කෙනට ඉතිරි කාල සීමා විදිවිඳින්න තියෙන දුක අනර මසංගෙඩියයට ගන්න පස්සා අල් පයිගලකම එතුර බලන්න සෝවන් වෙච්චෙක්ෙන කොච්චට දුකක් නැති කරගන්න ඒ සෝවන් පලයට පත්වීම තුළ අන්න ඒ දුක නවදා දැමීම ආරම්භ වන ඉතාම සුවිශේෂ පදවයක් තත්ත්වයක් තමයි සෝවන් පලයකයන්න සෝවන් පලේට පත්වීම තුළ ලැබෙන මූලික ප්‍රතිලාබෙහේ තමයි කද්ද සතර අපායි නිදහස් වෙනවා. දැන් අපි මේ මොන දේවල් කරත් සෝවන්න ඔවනතා කල් මැරිල ගිහිල්ල කොහේ යයිද කියලා නිශ්චිත සහතිකයක් අපිට නෑ කටින පින්ගංගරපු අයට නම් යම්දාක් දුරට සාහතිකයක් තියෙනවා කල්පගාන අපායේ උපදින්නේ නැහැ කියන එක නමුත් ඒයද ස්තිර සහතිකයක් නෙවෙ ස්තිර වශයෙන් මනංආයි මැරිලොව අපාය යන්න නෑ කියලා සහතික කරන්න පුළුවන්කම ලැබෙන්නේ සෝවන් පලයට පත්වූවාට පස්සේ. එන ඒ සෝවන් පලේ කියලා කියන්නේ අන්න එතරම් අපට සසර සුව පිණිස පවතින්න වූ මහා සම්පතක්ෂවභාවයක් තත්ත්වයක් අන්නේ තත්වයට පත්වෙන්න වෑයම් කිරීම දම අපි කරන්නුව. තමයි බද්ධහිකො මුලි ලක්කේ වෙන්ටෝන් ඉතිං සෝවන් පලයට පත්තිෙන් අපි හැමෝම ආසයි අපි හැමෝම කැමති හැබැයි කොහොමද සෝුවන් වෙන්නේ කියන එක අපි බලන්ඩෝන විමසලා දැන් ගොඩාක් බනාහල තියෙනය විදිහට සෝවන් වෙනකොට නැති කරන සංයෝජන ධරමතුනක් තියනවා මකද සංයෝජන ධරමතුන සක්කායිදිට්ටි විච්චිිච්චා සී ලබ්බත පරාමාසකන සංයෝජන ධර්මතුන නැති කරහම සෝවන් පලයට පත්වෙනවා කියල සඳහන් වෙනවා. සෝවන් පලයට පත්වීම සඳහා පුරුදු පුහුණු කළ යුතු ධර්මතාටිකක්තියනවා ඒ ඩුපකාර වෙන ධර්මයවට කියන සූතා පත්ති අංග කියලා ඒ තමයි කල්නයාන මිත්‍ර සේවනය සද් ධර්මශ්‍රවනය යෝ නිසෝමානසිකාරය සහ ධම්මානු දම්ම පතිපන්න වී මෙන්න මේ කියන කාරණා හොඳ රනුගමනය කරහම සෝවන් පලයට අර කියන කාරණ අනු ගමනය කරාම සක්කා දිිට්ටි විජිකිච්චාසී ලබද පරාමාස කියන සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න පුළුවන් ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය කරාට පස්සේ සෝවන් පලයට පත්වුණ කෙනාගේ මානසිකත්වයක් සඳහන් කර නවා ඒවර කියන සෝතා පත්තිීය අංග කියලා මොනවාද ඒ ම බදුජාණන් වහන්සේ කෙරෙහි නොස්සැලන පැදීමෙන් යුක්තයි ධර්මය කරෙහි නොසැලින පැහැදීමෙන් යුක්තයි සංගහා කරෙහි නොසැලින පැහැදීමෙන් යුක්තයි සහ රි ආරය කාන්තසීලෙන් යුක්තකම. තම සෝතාපත්ති අංග කියය. ඉති මෙන මේ කාරණ ටික තමයි සාමාන්‍ය සෝ පිළිබඳ සෝුවන් පලයට පත්වීම පිළිබඳ බොහෝ දෙනා කතා කරන්න කියන්න. තින් දව සක. බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් මුල්කරගත්ත සූත්‍රදේශඩාවක් තේරම්. අන්නේ සූත්‍රදේශනාව ඇසුරු කරගෙන සෝවන් පලයට පත්වන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරල දෙන්න තමයි අද මම බලාපොරොත්තු වන්නේ. එතට මේ සූත්‍රදේශනාවේ නම තමයි කිංසුකෝපම සූත්‍රය ක සුක කියල කෑනෙ කෑල කියන ගහට කියන නමක්. කෑල ගහහරිට එරබුදු ගහ හා සමාන ගහක්. ත මල් කෑල ගස් කෑලකයට කෑල වර්ග දෙකක් තියෙනවා මෙකේ ස්වභාවේ ඇදුනාම එරබුදු මල් වගේ ඒ කොල ජාතිී තේ වගේ. එතකොට මෙන්න මේ කෑල ගහ උපමාවට අරගෙන දේශනාකරපු සූත්‍රයක් නිසා මේ සූත්‍රයට කැන කින්සුකූපම සූත්‍රය කියලා සංයුක්ත නිකායි සලායතන සංයුක්තයේ සලායතන වර්ග වේදනා සංයුක්තය ස් ආසි විස කියනවර්ගේ තමයි මේ සූත්‍රය ඇතුලතිෙන් සංයුක්ත නිකායි සලායතන වර්ග වේදනා සංයුක්ත ආසි විසවර්ගහි සඳහන් සූත්‍රය කිීක්ෂුකෝපම් බුදු හාමුදුරුව ශාක ජනපදේ නිගරුධාරාම වැඩයිින්දිදි දේශනා කළේ එහිදී එක දවසක් එක හාමුදුරු කෙනෙක් තවත් හාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහල තියනවා මකදද ප්‍රශ්නය කොහොමද ස්වාමීන් වහන්ස දර්ශන විසුද්ධිය ඇති කරගන්න කන දර්ශන විුද්ධයැන දර්ශනය පිරිසිදු කරගන්නේ කොහොමද කියෙ. එත ර්ශනය කියර කියන වෙන මොකක්වත්ම සෝවන් මාර්ග දර්ශනය කියන එකට අයි එතොට දර්ශන විසුද්දිී ඇතිකරගන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නය සරලව අහමකක්ද සෝවන් වෙන්නේ කොහොමද කියලා දැන් ඔයා ඇතු දන්නවා මජිමනනිකායි ස්සිතේනව බොහම ලස්සනට වටන සූත්‍රදේශනාවක් ඒ සූත්‍රදේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙලෙස් ප්‍රහාණය කරගන්න හැටි ආසව නැති කරගන්න හැටි ඒ සූත්‍රයේ නම සබ්භාසව සූත්‍රය මේ සබ්භාසව සූත්‍රයේ දී ඉස්සල්ම් මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ අත්තිභික්්හවේ ආසවා දස්සනා පහ තබබ මහනිනි දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් තියෙනවා එතුට දර්ශනය කෙළිතන ගැන සූුවන් මාර්ග දර්ශනය කෙන එක. සෝවන් පලයට පත්වෙන්න මෙන්න මේ කියන දර්ශනය ඇතිකර ගත්තුත් ඒ දර්ශනය ඇ ගැනීම තුළ මොකද වෙන්නේ සංයෝජන ධර්ම තුනක් එමනට ආශ්‍රවයන් තුනක් නැතිවනේ තමයි සක්කායදිට්ටි විචිකිිච්චා සී ලබද පරාමාස දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනම කදද සෝවන් පලයට පත්වෙන්න නං මේ කියන සංයෝජන ධර්මතුන නැති කරන්ඩ ඕන ඒ සංයෝජන ධර්මතුන නැති කරන්න අවශ්‍ය කරන දර්ශනය දැක්ම එනැත්ත විෂ එක ඇති කරගඩෝ. දැ මේ හාමුදුරුව අහ මේ දස්සන විසුද්ධි තිකරගන්නේ කොහොමද කියන එක අදහස් කරන්නේ මකක්ද මෙන්න මේ විෂණ එක ඇතිකර ගන්නේ කොහොමද කියන එක. සරලවකිවුත් සෝුවන්නේන්නේ කොහොමද හාමුදුරුවනයගේ ලැහවෝ. එහෙම ඇහු හාම? මේ හාමුදුරු වර ප්‍රශ්නය අහන ලද හාමුදුරුවන් තත්තර දෙනවා කිතාාවදානුකු අවසෝභිකු චන්නන් පස්සා යතන සමුදයංච අත් ගමංච යතහා භූතන් පජානතිය ඇවැත් කවුරු හරි කෙනෙක් හාමුදුරු කෙනෙක් චන්නන් පස්සා යතනානං ස්පර්ශායතන හයෙහි සමුදයංච අත්ත ගමංච ඇතිවීමද නැති සමුදේගය නැතිවීමනි අත්තක මේ ැ නැතිවීම ඇතිවීම නැතිවීම යතහා භූතම් පජානාති තත්වූ පරිද්දි නිසිලෙසින් දකිනවද එත්තාවතානු ක ස බික්ුණු දස්සනං සු විසුද්දංගො අන්න එෙම දැකීමෙන් භික්‍ෂූන් වහන්සේගේ දර්ශනය විසුද්ධි ඇතිවෙන කියැන අට සෝුවන් වෙන පුළුවන්ක ඇතකොට සරලව කිවුත් මේ ප්‍රකාශනය කොහොමද ස්පර්ශායතන හයහි සමුදය අත්තංග මේ දකින කෙනට ඇතිවීම නැතිවීම දකින කෙනට සෝවන් වෙන්න පුළුවන් ඔන්නක තමයි මේ ඉගැන්වීම එතකොට දැන් අපි මෙන්න මේ කියපු ප්‍රකාශය ගැන බලන්ඩවනුමකදද ස්පර්ෂ ආයතන හය පෙන්වත්න අපි මනුෂ්‍යෝ විදිහට අපිට කයක් තියෙනවන මනුෂ්‍ය කයක් තියෙනවා මේ කය ඇසුරු කරගෙන තියනවා ප්‍රධාන ඉන්ද්‍රියයන් හයක් නේද. ඒ මොනොවාද එවට කියන චක්හු සෝත ගාන ජව්හා කාය මන කියලා. මේ ඉන්ද්‍රියන් හයටම කියන තවනමක් තමයි අධ්‍යාත්මිකා යතන අධ්‍යාත්මි කායතන එකඇනම ශරීරයේ තුළ පිහිටල තියෙන නිසා තමයි. එවට අධ්‍යාත්මිකායතන කෑන්. එතකොට ඒ ආයතන හයට ගෝචරවෙන බාහිර සමාජීතියන අරමුණුත්තියනෝ හය නේද. තැ ඇහැට ගෝචරවෙන් අරමුණ තමයි රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ. දිවට රස්ස, ශරීරයට ස්පාර්ශ සිතට සිතුවෙලේ. මෙන්න මේ අරමුණුවලට කියන නම තමයි බාහිර ආයතන. එතොරොන්න ආයතන වර්ග දෙකයි. මකද? අධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි. එතකොට මෙන්නමී කියන අධ්‍යාත්මික ආයතනය හා බැඳුන විඤ්ඥානයක් ක්‍රියාත්මක වෙනවා. එකට අපි කියන ආයතන බද්ධ විඤ්ඥානය කියලා. ඒ අනුව ගත්තහාම විඤ්ඥානත්තියනෝ හයක් ඇහැ හා බැඳුන විඤ්ඥානයට කියන්නේ මොන විඤ්ඥානය කද චක්කු විඤ්ඥානය කියලා හා බැඳුන විඤ්ඥානය සෝතවිඤ්ඥානය නහයහා බැඳුන විඤ්ඥානය ගාන විඤ්ඥානය දිවහා බැඳුන විඤ්ඥානය ජිවහාවිඥ්ඥානය කයහා බැඳුන විඤ්ඥානය කායවිඤ්ඥානය මන සහා බැඳුන විඤ්ඥානය මනෝවිඤ්ඥාන ඔන්න විඤ්ඥාන හයකුත් තියෙනවා. දැන් ඔන්න අධ්‍යාත්මික ආයතන හයයි ඒ අධ්‍යාත්මික ආයතන හයහා බැඳුන විඤ්ඥාන හයයි බාහිරායතන හයයි තියෙන. දැම් එන්න මේ කියන කාරණතුන මේ කියන කාරණ අධ්‍යාත්මි කායතනය බාහිරාහිතනය සහ විඤ්ඥානය කියන කාරණතුන එකතු වීමක්තිය නොයකර කියනො තින්නම් සංගති කියලා ඒ එකතුවීමට කියන නම තමයි මකදද ස්පර්ෂය එතකොට මේ ස්පර්ශයෙන් කරන්න මේ කාරණා තුන එකතු කරන එක ඇහැයි චක්කු විඤ්ඥාණයයි, රූපයයි එකතු කරන ස්පර්ශයට කියනවාම ක කියලද. චක්හු සම්පස්සය කියල කිය. අන්න එතකොට එකට චක්කු සම්පස්ස. ඉළඟට කනයි ශබ්දයයි, සෝත විඤ්ඥානය එකතු කරන ස්පාර්ශයට කියන සෝත සම්පස්ස. නහයයි ගඳසුවඳයි, ගාන විඤ්ඥානය එකතු කරන ස්පර්ශය. ගාන සම්පස්ස. දිවයි රසයි ජිවහාවිඤ්ඥානය එකතු කරන ස්පර්ශය ජිවහා සම්පස්ස. කයයි ස්පර්ශය යයි කායවිඤ්ාණය එකතු කරන ස්පාර්ශය කාය සම්පස්ස. මනසයි සිතුවිලී මනෝවිඤ්ඥාණය එකතු කරන ස්පාර්ශය මනෝ සම්පස්ස. එතට සම්පස්ස හිවත් ස්පර්ශ කියද හයයි. මෙන්න මේ ස්පාර්ෂ හයකුත් යන තකොට ඔක්කොම දැන් කාරණා හයේවකී ඇකිවද. හඒව හතරක් කිව්වා නේද.මොනාද අධ්‍යාත්මි කායතන හතරයි ත් අධ්‍යාත්මිකා යතන හයයි බාහිරායතන හයයි විඤ්ඥාන හයයි ස්පාර්ශ හය. මෙන්න මේ කියන සමස්ථයට තම මේ පස්සායතනය ගීන වචන පාවිච්ි කර. එතකොට. සන්නන් පස්සායතනානං සමුදයංචන්න. එතකොටම කාද දකිින් ඩෝන මෙන්න මේ කියන ආයතන මේ කියන ස්පර්ශ ඇති වනේ කොහොමද කියල දකින සමුදය කියන ැති වුණ හැටි. අත්හගමන් කියල කියන්නම කද අත්තග මේ කියනෙ නැතිවෙන හැට. ඇතිවෙන හැට නැතිවෙන හැටි දකිින් දෝන. එකට තමයි සමුදය වය දකිනවා කියන්න. ඇතිවීම නැතිවීම කියන වචන දෙකෙන් කියන එක වචනයක් ගැන මකද වචනය. ඇතිවීම නැතිවීම කියන වචන කියන තනි වචනය තමයි අනිත්‍ය අනිත්‍යය. එතකොට මේ කියන ආයතන ඇතිවෙලා නැතිවෙලා යන හැටි දකිනවා කියන්නේ ඒයි හැම එකකම අනිත්‍යය දකිනවා කියන එක. අන්නෙහිම මේ සයාල්ල අනිත්‍ය විදිහට දකිනකොට, එයාට තේරෙනෝමකදද තේරෙන්නේ. මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා. ඒ නිසා තම මේක අනිත් එවෙෙන කියලා තේරෙනවා. මට ඕන විදිහට පාලනය කරන්න බැරිනම් ඒක මගේ නෙවෙයි කියෙ හට වැටහෙනෝ. නේද සාමාන්‍ය ඕන දෙයක් එහෙමනි අපට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බැරිනං. එක අපි පිළිගන්නවා මේ මගේ පාලනයෙන් තොරයි දැම් ඒ ට මගේ නෙවෙීම එක කියලා අපි පිළිගන්නවා අන්න ඒවාගේ මේ කියන ආයතන සියල්ලම ඇතිවෙලා නැතිවෙල යන ඒවා කියල වැටහිච්ච ගම මනිත්‍යේ වැටහිච් ම මේ සියල්ල එහෙනම් මගේ නෙවෙයි කියන හැඟී නැතිවරෝ මගේ නෙවෙයි කියන හැීම ඇතිච ගමන්ඒ තන්හාාවෙන් අල්ල ගන්න ඕද නෑ ඒ සාමාන්‍යෙන් අපිත් තේරනන මේක මට අයිතිනය මගේ නෙවේගේ ලබි කල්ල ගන්නෙන්නේ. අනම් මගේ කියලාල්ල ගන්න යන්නේ. මේ තුළ ම ඉන්නෝ කියල් ගන්නයන්නේ මේ මටවන විදිර පාලනය කරන්න පුළුවන් කිය දෘෂ්ටියෙන් ැඳිල්ලගන්න නෑ. ඇයි මේ මගේ නොවන බවදැන් වැටහිලා ඉවරයි. එතකොට අන්නේ විදිට මේ ස්පර්ශායතන සියල්ල? මම නොවෙයි මගේ නොවයි මට ුණ විදිහට පාලනය කරන්න බෑ කියල වැටහුණනං ඒ ස්පර්ශායතන මුල්කරගෙන හටගෙන තිබිච්ච සක්කායදිිට්ටියයක් ව නම් ඒ සක්ක ඇවිදිටියමක දෙන්න එක නැතිවෙලා නවා. අ අනිත්‍ය දර්ශනයත් එක නැති වෙලා යනවා. අන්න අනිත්‍ය දර්ශනයත් සක්කා දිටටිය නැතිගෙනකොට සක්කා දිට්ටිය හා බැඳුන විචිකිච්චාව නැතිවෙනවා සීලබත පරමාසය කියන සංගයෝජන ධර්මකත් නැතියෙන. ඒ සංයෝජන ධර්මටික නැතිවීම තුළ එයාමකද කරේ සෝවන් පලයහි පිහිටනවා අන්න සෝවන් පලයට පත්වෙන්න නම් සෝුවන් වෙන්න නං එනම්ම කද කරන්න ඕන මෙන්න මේ කියන ස්පර්ෂ ආයතන හයේමකද බලන්ඩ ඕන සමුදයයි අත්තහග මෙය බලන්ඩෝ තර ස්පර්ෂ ආයතන විදියට ගන්න කාරණා හතරක්කිව්ව පලවිනයක තම අධ්‍යාත්මික ආයතන නේද අධ්‍යාත්මි ආයතන කැන ඇහැකණනාසේ දිව ශරීරය මනසිකෙනෙ. තර මේවා මූලිකව තියන්නේ ශරීරයමුල් කරගෙන ශරීරය හැදිල තියෙන්නේ මොනව නිසාද ආහාර පදනම් කරගෙන සතර මහා දහතුූන්ගේ. තර සතර මහා දහතුගේල කැන පටව්‍යාපූතේජවායු ඒවා ලක්ෂණ තුනක්තියනවා ඒවයි තියෙන්නේ තනිත ලක්ෂණයම තමයි. උපපාදූ ප්ඥා ඇති වයෝ පඥායිති ටිටස්ස අන්‍ය තත්තම් ප්ඥ හටගන්න වයවෙනෝ වෙනස් වෙනව ඒ න සතර මහදහතුූත් අනිත්‍යය ද අනිත්‍ය වූ සතර මහදහතුන්ගෙන් හටගන්න ඇහැක්ේනම් කනක්වේනම් නහයක් වේනම් දිවක් වේනම් කයක්වේනම් එසියල් මොකක්ද අනිත්‍යයි අන්නේ විදිහට සමුදය දකිනව අත්හග මේ දකිනවා හටගෙන තියෙන මේමයි අත්හග මේයට පත්වෙන්නේ මෙහමයි කියල දකිනවා ර ඉළඟට බාහිරායතන රූප ශබ්ද ගන්ධරස පර්ශ කියන මේවත් ඒවමොනවාද ඒත් රූප හැටියට හඳුන්වන්නේ ඒ රූපත් අර විදිහටම ඇතිවෙලා නැතිවෙල නො අනිත්‍යයේ කියල දකිනවා. එට පස්සේ ා විඤ්ඥානය කියන්නමකදද අර ඉන්ද්‍රිය බද්ධ විඤ්ඥානය ඉ විඤ්ඥානයට හේතුවෙන්නේ ඒ ඇහැ පවතිනය ඇ ඇසුරු කරගෙන තමයි විඤ්ඥානයක් පවතින්නේ. එතෝට ඒ විඤ්ඥානය පවතින්නට චක්කු විඤ්ඥානයක් පවතින්නට රූපයක් උපකාරත් වෙන ඇහැ උපකාරවෙන වගේම හැට රූප පේ්ඩෝල් රූප පෙනෙනකොට රූපය දැනගන්න එක තමයි චක්කු විඥ්‍යාණින් කරන්න එතර රූප අනිත්‍ය නං ඇහැ නිත්‍යනං මොකදවෙන්නන්නේ චක්කු විඥාණය අනිත්‍ය නොවිතියයිද නෑ නද? ක් ඤඥානය හට ගන්නත් ඇහ ඇසු කරගෙන නම් රූප ඇසුරු කරගෙන නම් ඇහැ රූපයයි දෙකම අනිත්‍ය නං අනිත්‍ය වූ අනිත්‍යව වූ රූපයක් ඇසරු කරගෙන හට ගන්න චක්කු විඤ්ඥානය අනිත්‍යයි කිය දකිනවා එතකොට ඒ අනිත්‍ය වූ ඇහැයි අනිත්‍ය වූ රූපයයි අනිත්‍ය වූ චකු විඤ්ඥානයයි මුල්කරගෙන හටගනු ලබන චක්කු සම්පහස්සයක් තියෙනව නම් ඒක මොනවාගේ ඒකත් ඒවිදිහම තවමයි ඒකත් අනිත්‍යයි කළ දකිනවා අන්නෙහිම අනිත්‍ය දකිනකොට මොකද වෙන්නේ මේ ඇහැ මේ රූපය මේ චක්කු විඤ්ඥානය මේ චක්කු සම්පස්සය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි කියල වැටහෙනවා. එහනම් ඒ මගේ නෙවෙයි කියල තේරුම් යන මගේ නෙවෙයි කිය තේරුම් කියනම් කිසිම දෙයක් මමය මගේ මට වුුණ විදිට පාලනය කරන්න පුළුවන් කියල ආතු රෘෂ්ටයෙන් සකයි ටි අල්ලගන්න යන්නේ නෑ. හ මල්ලා ගනීමම නැත ත සක්කහ දිීටි නැතිවල න අන්න සක්ක දිටේ නැතිවුණනම් සෝුවන් පලට ප්‍රවේශවෙන එක ඒ දර්ශනය උපකාර වෙනවා එනිසා මේ අනිත්‍යේ දකිනකි ඉතාම් වැදක ද අනිත්‍යයේදීත් තියනව අනිතර අවධාරණය කරන වචන දෙකක් තියනවා ඒ තමයි විපරිනාම දම්සාඥ්‍යතාභාව කියල අනිත දෙකක් තියන විපරිනාම දම් මේ කැන්නේ එකම දේ වෙනස්වෙමින් පවදිනය එක එහ වවාවනන දැන් අපි මලක් ගත්තොත් මලහි විපරිනාමා නිත්‍යය මකද මලයේ විපරිනාාම අනිත්‍යය ඒ තමයි පොහොට්ටු අක්තියනවා පොහොටුවට ටිකෙන් ටික පිපෙනවා පිපිලා ට පසහොදට සුවන්ද හමල ඊට බසි ටිකෙන්ටික මැලවිල වේලිලා පෙති හැලිල කුණු වෙලා පරවෙලා නැතිල යනවා. එතරයි සමස්ත ක්‍රියාවලියම මලේමකදද අනිත්‍යය හැබැ ගොඩක් අය මලේ අනිත්‍යේ දකින කිවුත් දකින ොන පැතිතර? පැත කින්නේ පිපිච්ච මල පරවෙනක විතර එහවන හිත මල නිතති දකිනකකි හම් පු්පම් මලා අතියත යිදම් මේ කායුතතායත් වනාස බවන් කියලා ඒ පැති ඉතර හිතන්නේ හැබැ හරියට බැලෝොත් මල කියලකිව හාම අර සමස්යෙන් පොහොට්ටු ඉඳල මහිතන්නඩවන් පොහොට්ටුව පිපෙන එකත් මලේකාරයක් පිපිච්ච මල පරවෙන එකත් මලට යිතිකාරයක් එහෙනම් පිපෙන එකත් අනිත්‍යයක් පරවෙන එකත් අනිත්‍යයක් ඒ දෙකම මලේමකදද ඒ දෙකම මලේ හැටි ද හැටිනම් මොක අපි කරන්නේ. යමක හැට අපි තේරුන් ගත්තන ඒ ඒ තමයි හැටිකල දෙනකත අපි ඒයි ඇලෙන්න යන්නෙත් න ගැටින්නේෙත් නෑ නදේකඉතින් හැටින කෙල් කියනවා දැන් ඔන්න සමහරුවයින්නවා මොකක් හරි වැඩක් කරගන්න ඕනුනම බොහෝම චාටු බස් කියයාගෙන නගන්න ඒකක් එහෙමදාගන්න ඕන නඕවනට කියලක් නේද එම චාටු බස්ගේ නෝනට මේ හල් අහල පුරදුදින්න ඕොන අමුතුුවෙන් ඇලෙනෑ ඒේකකිල්ලම හදල දෙවා නේද ඇලෙන් නැයි ඒ ඒගේයාගේ හැට්ටි කියල දන්නවා ඒළඟට සමාර හැම තිස්සේම ඇඟට කඩාපනිනවා කීන්ති ගන්න පොඩ්ඩ බැරින කරඩවිට ඒකත් දන්න නොන හරි මහත්තය හරි දෙන්න නේද එදකොට එහෙමයගට කඩාපන්න ද මොකද කියන්න ඔය හැටින කට්ද ලිපේ දම්මවාගේ උතාාව ුට්ටක කරයනල ඒ අර ප්‍රතිරෝධය හමේ ගැටන්නෙත් නෑ ඇයිඒ ගට නැත්ත හැටි දැනගත්ත නිසා අන්න ඒ වගේ මලක හැටිමකද මලක හැට පිපෙන එකත් හැටිය පරවෙන එකත් හැටියල් ඒ හැටි දැනගත්ත හම පිපු විච්ච මලය ඇලෙන්නෙත් නෑ පරවිච්ච මල ගැටන්නෙත්නෑ ඇයි මලේ හැටි දැන ගෙන තියෙනවා පිළ තියන හැබැයි තවරකින් පරවෙනවා. දැන් ඇලුනොත් මට උරමවෙන්න දුකයියේ කියලා දකිනවා. දැන් ගැටුනොත් පරවිච්චගේ ගැටුනොත් මට උරුමවෙන්නේ දුකයි කියල දකිනවා. ති මේ දර්ශනය හරියටතේරුම් ගත්තනම් ඇලන ගටින දවල් කරන්න යන්නේ නෑ අන්න බලන්න එතකොට මේ අනිත්‍ය දැකීම තුළ තන්හාවෙන් බැඳින් නිත් දවේශයෙන් ගැටින් ෙත්නෑ මය මගේ කියලා අල්ලගන්න යන්න නෑ කොච්චර වටි නෝදන එතකට මේ අනිත්‍යය කියල කැන අන්නේ වගේ බොම සමබරචින්තනයක් අන්තගාමී චින්තනයක් නෙවෙේ. එක පැත්තකට විතරක් අසුභේට විතරක් නැපුර විච්චකක් නෙවේ අනිත්‍යකයන්නේ. ජීවිතය පිළිබඳ යථහා ර්ථයයි. යතහා භූතයයි අනිත්‍යකයන්න. ඉතින් කවරු හරි කෙනෙක් අන්න ඒ විදිහට හොඳ අනිත්‍යය දකි නොවනම් මේ ස්පර්ශායතන හයේම අනිත්‍යය දකි නොවනං ඒ දර්ශනය මුල් කරගෙන, පර්ශායතන සම්බන්ධයෙන් තියන තන්හාමා දිිට්ටි කියන ස්වභාවයන් නැති කරගන්නවා. ඒ තුළ එයාට සක්කා දිිට්ටය විචි ච්චාව සී ලබත පරාමාසය කියන සංයෝජන ධර්ම නැතිකරගන්න පුළුවන්. ඔන්න පලවෙනි කාරණ. ඊළඟට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ බිහෙම මතක් කරහම, ඒ හාමුදුරුව අර ප්‍රශ්නය හපු හාමුදුරුව පොඩක් සෑහීමට පත්තුන්න. ඒ උත්තරේ. තැන් අර අනිත්හාදුරු කිවේ මේ සෝුවන් වෙන්න නම් ස්පර්ෂාහිතන හයේ සමුදේ අත්තහංග මේ ඇතිවීම නැතිවීම දකින්න කියලකිව එකින් සෑහමට පත් න්න. ඇයිඒ සමහරන්න ඔයි ප්‍රශ්නහනාය ඒ කට්ටියම ඔලුවම කලින්ම උත්තරේ හිතේ දියාගෙන න්න. මෙහම කිව්ොත් ඉතර ම පිලිගන්න කියලා නේද. නොත් එකක විල් ප්‍ර් හලතයන වාමන්වාස හන්සේම ක්ද මේ ගැන හිතන්නක ම හි ක කියන ඒටහ කියන හරියට හරි ස්වාමින්න් වහස හෙලක ම ඇයිම කියන එන මං හිතාගගේ හිට තු විදිටරු මයි කියවා ඒයා හිතාගෙන හිටි විදිට වෙනස් විදිියකට පිකන පිගන්න කැමතිට අන්න ඒවගේ මිනිස්සු ඉන්නවා.ත මේ හාදුුරුත් ඒේ වගේ එක්නේ ඒ හාන්දුර සුන් වන්න වෙන විදිියකට කියල හිතාගෙන ඉන්න ඇති ඒකයිමය? බේ හාදුරු තව හාදුුරු කෙනෙක් ගාවට ගහිලාන කොහොමදස්වාමීනී දර්ශන විසුද්ිය තිකරගන්න හෙවත් සෝවන් වෙන්නේ කියලා. අන්න ඒ වෙලා විදිී දෙවනි හාමුදුරුවම තක් කරනවා පංචුපාදානස්කන්දය කෙරෙහි සමුදය අත්හංග මේ දකින කෙනාට සෝුවන් වෙන්න පුළුව. දැම් පංචුපාදානස්කන්දය කරන මොකා අපි දන්නවා ප්‍රධාන ස්කන්ධ පහක්තියනවා න ස්කන්ධ කියන ගොඩ කියන සමෝහකයන එකටටින් පංචස්කන්දය මොනො අදී ඒ තමයි රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන මෙන්න මේ පංචස්කන්දය කෙරෙහි උපාධානින් බැඳනවා මිනිස්සු පංචස්කන්දය කෙරෙහි උපාන ප්‍රධානේතුූ තමයි තන්හා ඇතිවෙනවා තන්හාවේ උපාධනයට යනවා. එතකොට යමක තන්හාව ඇතිවෙන්නෙම ආශාව ඇතිවෙන්නෙම මොකක් නිසාද හරියට බැලුවොත් යමක ආශාව ඇතිවෙන්නම ඒ දේ පිළිබඳව හරියට දන්න ඇතිකම හින්දන නේද එතර දැම් මේ තන්හා උපාදානය නැති කරගන්නනේ ඕන සෝවන් වෙන්න නම් පංචුපාදානස්කන්දය කෙරෙහි දකින්න කියල කිවීමම කදද සමුදය අත්තහංගමේ තර සමුදය අත්තංග මේ කියල කියැන්නෙම කදද ඇතිවීම නැතිවීම හෙවත් අනිත්්‍යේ පංචස්කන්දිය කෙරහි අනිත්‍යය දකිනව නං යාමකද කරන්නේ ඒ අනිත්‍ය දකින පංචස්කන්ධය උපාදාානය කරන්නේ නෑ තන්හාවෙන් දැඩිව ග්‍රහණය කරන්න ළඟට ගන්නේ යන්න ඇයි ඒ ළඟට ගන්න යන්න ඇති උපානය කරන්නයන් නැත්ති ගත්තට වැඩක් නෑ මේක මට අයිති දෙයක් නෙවෙයි මට ඕන විදිහට මේක පාලනය කරන්න බෑ කියන අවබෝධය දැක්මයා ඇතිවේර ඒ නිසා පංචස්කන්දෙහ පිළිබඳවන්න සමුද අත්හංග මේ දකිනවා දෙැ පංචස්කන්දයේ සමුදේ ගැන ඇතිවීම දැන් අපි දන්න පංචස්කන්දේ පලවිිනිස් කන්දේ රූපස් කකන්දය රූපය ඇතිවෙන්නේ සතර මහාදහතුූන් නිසා කියෙනෙ අපි දැන ගත්තා තර සතර මහාදහතුූන් නිසා ඇතිව වෙන රූපේ සත්‍රමහාධාතුන් වෙනස් වෙනකුට වෙනස් වෙනවා ඇැති වෙනවා කියල දකිනෙනවා න්න රූපේ සමුදයත් හඟේ. ඊළඟට ත හතරත් තියෙනවාන මොනදේ හතර ඒ තමයි වේදනා ස්ඥා සංකාර. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ වේ මනුවත් ේ සිතුලි මෙ සිතුවිලි පහ සිතුවිලිටි කක්මේ තියෙන්නේ. වේදනා සඥ්ඥා සංකාර කියන සිතුවිලි හටගන්න මුල්වඩ තවත් සිතුවිල්ලක් තියෙනවා. මකදදේ ඒ සිතුවිල් ඒකට කියන්න ස්පාර්ශය අර තින්නම් සංගති පස්සු කියල කලින්ග ස්පාර්ශය. වේදනාව හටගන්නෙ ස්පර්ශය නිසා පස්සපච්චයා වේදනා පස්ස පච්චයා සඥා පස්සපච්යා සංකාර එම එන්නේ. ඒනම් ඔන්න වේදනාවී සඥ්ඥාවී සංස්කාරයේ සමුදේ තමයි මකද ස්පාර්ශය. එතකොට වේදනාව හටගන්නෙත් සඥාව හටගන්නත් සංස්කාර හටගන්නෙත් පර්ශය නිසා නං ස්පර්ශය නැත්තම් ොකද වෙන්නේ. වේදනාව හටගන්නෙත් සංඥාව හට ගන්නත් සංකාරට ගන්නෙත්. එතකොට ඔන්න වේදනා සං්ඥා සංකාරවල සමුදයක් දැක්කා අත්හංගමයක් දැක්ක. ඒඇන අනිත්ති දැක්ක. ඊළඟට වි්ඥානය විඤ්ඥානය හටගන්නම එකක් මුල් කරගෙන. විඤ්ඥානය හටගන්නේ නාම රූප මුල් කරගෙන. නාම රූපපච්චයා විඤ්ඥාණන් කියල සඳහන්කන. එතු නාම රූප කියල කියන්නේ රූප කියන්නේ රූපය. නාම කියල කියන්නේ අරමුණෙහි නැමෙන ස්වභාවයෙන් යුතු නාම ධර්ම ඒවර්තියන සිතුවිලි කියල කියනවා. නාමධර්ම විග්‍රහ කරන තැන්වල විධාකාරයක විග්‍රහ කරන මූලිකව නාම ධර්ම පහක්තියනවා. පස්ස වේදනා සඥ්ඥාචේතනා මනසිකාරය කියලා පහක්තියනවා ඒ ඔක්කො සිතුවිලි. අන්න එතකොට මෙතනද විඤ්ඥානයේ පැවැත්මට උපකාරවෙන්නේ මොනවාද. රූපයයි සිතුවිලි. මෙතන කියන මේ ප්‍රතිසන්තිි නැවත උපතක් සකස් කරන විඤ්ඥානයක් පහළ වෙන්න උපකාරවෙනද. එතකොට රූපයයි සිතුවිලී මුල් කරගෙන තමයි විඤ්ඥානයහෙවත් සිතක් ඇතිවෙන්නේ. එන රූපයයක් කියයම් තැන නැත්නං සිති විලියම් තැන නැත්තං එතන විඤ්‍යානයක් ඇතිවෙන්නේ නෑ එක තම විඤ්ඥාණය අත්හංගම අන්න ම් විඤ්ඥානයකනේ හේතුවක් නිසා හට ගත්ත එකක් හේතුවන් නිසා හට ගත්ත විඥානය හේතු නැතිවෙනකොට නිරුද්ධ වෙලයායනවා නැති වෙලා එනො හිළ දකින ඇතිවීම නැතිවේ දකිනවා එතකට සරලවකිවොත් මේ පංචස්කන්දයම හේතුන් නිසා හට ගත් එකක් හේතුන් නිසා නැති වෙනකට නැතිවෙලයන එකක් අනිත්‍ය වූ දෙයක් කිය කියල වැටහෙනෝ දර පංචස්කන්දයම අනිත්‍යයි කියල වැටහුණහම පංචස්කන්දෙහි තන්හාවින් බැඳෙන්නේ පංචස්කකාන්දයේ න්හවි මැදු නැත්න මේ පංචස්කාන්දයේ මමය මගේ මටඕන විදිහයට පාලනය කරන්න පුළුවන්ගි කියලලා දෘෂ්ටියයෙන් අල්ලගන්න යන්නේ නෑ. එද අාර කියන අනිත්‍ය වැටහීම තුළමකද වෙන්නේ. පංචස්කන්දයේ පිළිබඳවති යන සක්කායදිීට්ටිය නැතිවෙනවා. එද පංචස්කන්දයේ පිබඳව යන සක්කා යදිීට්ටිය නැව වෙන වනං. ඊට පස්ස ඒ හා සම්බන්ධ වෙන තියෙන විචිකිච්චා සී ලබත පරාමාසත් නැතිවීම තුළ දර්ශනය පිරිසිදු වෙනවායා සූවන් මාර්ග පලයට පත්වෙන අන්න සූුවන් වෙනදවනි ක්‍රමේ එත පලවෙනි ක්‍රමේ තමයි ස්පර්ශආයතනය වල අනිත්‍ය දකිනයක සමුදය අත්ංගමේ දකිනක දෙවනි එක තමයි පංචුපාදානස්කන්දයේහි සමුදය අත්හංගමේ දකිනෙ එක ඒ උත්තරින් සෑහිමට පත් වනෙත් නෑ ලේසි හාදුරගෙන නෙවේ ඉතිං තුන්වෙනි තව හාමුදුරු කෙනෙක් හොයාගෙන ගිහිල්ලා අහනෝ ස්වාමිණි කොහමද සුවන් වෙන්. දර්ශන විසුද්ධීට පත්වෙන්න කොහොමුොද. උන්වහන්සේ මතක් කර නොසුවන් වෙන්න නං සතරම හාදහාතවන්ගේ සමුදය අත්හඟ වේ දකි නර පටව්‍යආපූතයේ ජවායෝ කෙිකිවේ ඒ ටිකේ ඇතිවීම නැතිවීම දකින්න ඒ ඇතිවීම නැතිවීම දැකීම තුළත් සතරම හා ධාතුන් කෙරෙහි අවබෝධයෙන් කල කෙරෙන් අවබෝධයෙන් කලකිරරිච්ච කෙනාට ඒ පිළිබඳු තන්හාවක් ඇතිවෙන්නේ නෑ තන්හාාවක් ඇතිවෙන්න ඇත ඒවා මමය මගේ මට ඕන විදිහරට පාලනය කරන්න පුළුවන් කිය අල්ලගන්න යන්න එතකොට ඒ තුළ සක්හ දිට්ටිය නැති කරගන්න පුළුවන් කියෙල් මතක් කළ අන්න තුංගනි ක්‍රමේ දැන් ඇයි මේඒක හාමුදුරුව එකක විදිහ ක්‍රම කියන්නේ ඒත් ඒ ඒ හාමුදුරුවර සුවන් වෙච හැටි එක එකකම මාධ්‍ය භාවිතකර හැබැයි හැමකම කෙලවරතියන්නෙම කක්්ද කෙලවර තමයි අනිත්්‍යේ දකින එක නේද සමුදේ අත්හංග මේ දකිනවා දැන් ඔබේන් ඇහුවොත් කවුරු හරි කොහොද පිටකොටුවට යන්න කියලා කියයි අනුවර පාරෙන් යන්න කියයි ඉළඟට තව කෙනෙක් කියයි ගාලුපාරෙන්යන් හයිලවල් පාරග යන්න හම කියලා ඉති මොන පාරගිය පිටකුටුවට තම යන්න හැබැයි පාරිදි විඳන ලබන අත්දකින් වෙනස් අන්න ඒවාගේ මොන ක්‍රමයට ගියත් දකි අර්ගෙන අනිත්‍යේ තමයි හැබැයි අනි්‍ය එක් කෙනෙක් දකිනවා ස්පර්ශායතන හරහා අනිත්‍යේ දකින තව කෙනෙක් පංචුපාදන්නස්කන්දය තුළින් අනිතේ දකින තව කෙනෙක් සතර මහා භූතයන්ගේ අනිත්‍යේ දකු තව හා මුරු කෙනෙක් ගාවට මේ හන්දුරුගේ හතර විනි ගාට ඒස්වාමින්න්වාන්සිගවට ගිල් හන කොහොමද මුදුරනි සෝවන් වෙන්නේ එතොර පුුන්වහන්සේ කියනො එකවාකයක් මකදේවාකය මෙන මෙහෙම හිතඩ යංකංචි සමුදය දම්මං සබ්බන්තන් නිරෝධ දම්මං ඒහි තේරුම්ම කද හට ගන්නා සුළු යමක් වේද යංකංචි සමුදය දම්මා හටගන්නා සුළු යමක් වේද සබ්බන්තන්ඒ සියල් නිරෝධ දම්මා නිරෝධ දම්මන් කියන්නේ ඇතිවෙන සුල මක් වේද සියල්ල නැතිවෙන සුලි ඒතනින් ගැනත්මකද ඇතිවීමයි නැතිවීම. හේතුන් නිසා හටගන්න යමක් වේද ඒ සියල් නැතිවෙනමකද හේතුවන් කියන්නත් හැමතිස්ේ මනත්්‍යයට ලක්වෙන එකක් අනිත්‍ය වූ හේතුූන් මුල් කරගෙන හටගනු ලබන සියල්ල අනිත්‍ය වෙලා යනවා කියල හිතන්න කියලකෝ එතකොට අන්න එහම කවරු හරි කෙනෙ මෙසිල්ල හටගන්නා සුළු දේවල්වල අනිත්‍යය දකිනවන ඒ හටගන්නා සුළු කමට කියන තව වචනයන් කදදේ හේතුන් නිසා හටගන්න දේවල් වලට කියන වචනයයක්ත්වය න තමයි සංස්කාර එතර සංස්කාරවල ස්වභාවේම කදද අනිත්‍යයි කොහොද පාලියෙන්ක සබ්බේ සංකාරා අනිච්චා සියලු සංස්කාරධර්ම අනිත්‍යය නේද ල අනිත්‍ය කියනෙ හිතනක කොච්ටරටිනොද කියලා අපික අප පිරිරියයි කියල දජ එහම නත්තම් බයයි කියල පැත්තකට දානක්න අනිති කියනක නේද. එහෙම එකක් නෙවේ. අනිත්‍ය වටහාගැනීම තුළ තේරෙන්නේ මේ සියල්ල මටෝන විදිර පාලනය කරන්න බැහැ කියන එක. එතකොට ඒ නිසා මොනවත් කරන්න ඇතුව ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ? සියල්ලා අනිත්‍යයි මට ඕු විදිට පාලනය කරන්න බෑ නිසා මට ඕන නෑ එපා කියලා අත හැරල දාන කියන එක නවිමේ කියන්නේ ඒ සියල්ල කරන්න අනිත්‍ය බව දැනගෙන එතකොට මොකද වෙන්නේ ඒ කරන කොටේවයි ඇලෙන් නැව කරන්න පුළුව එ ගටින් නැතුව කරන්න පුළුවන් නේද එතන අනිත්‍ය කියල කියන එක මේ යථහාර්ද අපි තේරුම් ගන්නවා අනිත්ත්‍යේ හොඳ පැත්තටත් ෙනස්සේනෝ නරක පැත්තටත්ේ ස්සනවා නේද? බටහිර රටවල්වල මිනිස්සු අනිත්ත්‍යය කොච්චර හොඳට යොදාගෙන තියනොද බලන්න අනි බලන්න එහේ කාල ගුණේ න දේශගුණේ වෙනස් වෙනෝන නිතරම රිතුවලට වෙනස් වෙනවා සීත කාලය නෝ උෂ්නාාධික කාලයයක් එනෝ ස්පරිං එකක්යෙන විදිහර ඉතර ඒ කාලට මනිස්සු ඇඳුනුත් වෙනස් කරනවා කෑම බීමත් වෙනස් කරනවා ජීවන චර්යාවත් වෙනස් කරනවා නද අපිහෙමද අපි උපදිච්ච දවසිදලම කන්නය එකම ජාති කෑමටිකක් නද ඒළඟට රදින්නෙත් ඒ බැන්ද දවස බැඳද කෝට් එක තම අල්මරියල්ලගෙනන්න මතුරු න්නවා සසාාරිලට නේද කාටවත් දෙන්නේ නැතු එක මැහදුු මැහද ඇද ඒවගේ කොච්චර ඒ විදිහයටට අපි මේවා තන්හාාවෙන් අල්ලගෙනන්න නොද බලන්න නද එහෙම නැතව මේක අනිත්‍යය බව දැනගත්ත හම කොච්චර අලුත්වෙන්න පුලන් එක හොඳ රිෆ්‍ර්ම් එක නැවත ප්‍රබෝධ මත්වෙන්නට හේතුවක් වෙනවා අන්න ඒවිදිහට ජීවිතය දිහා බලන්ට ඕන්. එහෙම නැතුූ නිකං කලකිරන්න ස්වභාව වෙන්නවෙේ. දැන් ගොඩක් හිතන්නේ අනිත්්‍යක යන්නේ කැත පැත්තටය නක කියට නේද. කළුකොන්ඩ සුදුුවෙන එක විතරයි අනිත්‍ය කියලා ගොඩක් හිතන් එන්න. ඕන තරන් සුදුකොන්ඩ කලුුවවා. නේද ඒවත් අනිත්්‍ය තමයි. එහෙම කියලා කරන්න පා කියලි කියලා නෑ නේද. ඒවා ඒවා තමන්ගේ ජීවිතයට ගලපගන්න හැබැයි කොහොමද? අල වෙනස්වෙන බවද දැනගෙන එතර එහෙම දැනගෙන කරනවා නම් යමුගත කරන්න ඒය වෙනස්වීම ගැටෙන්නේ යන්න ඇලෙන්නේ යන්නනෑ එක යතහාර්ථය බව තේරුන් අරගෙන ජීවිතය ගත කරනවා ඉතින් මෙන්න මේ හතර නමගාවටම ගිහිල දැන් උත්තර ලැබුණේ හතරාකාරයකන එතකොට මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කලා එම වැඩම කරල පෙන්වා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමේනයේ බුදුපියාණන් වහන්ස මම මෙන්න මේ විදිහට සෝවන් වෙන්නේ කොහොමද කියලා හාමුරුරු ගාවට ගෙහිල් හාමුදුරු හතර නමගින් ඇහවා ඒ හාමුදුරුවරු හතර නමම උත්තර දුන්නේ හතරාකාරයකට එක හාමුදුරු කෙනෙක් කියන ස්පර්ශායතනහයි දකින්ඩ කියලා මේ අ ඇතිවීම නැතිවීම තව හාමුදුරු කෙනෙක් ව්වා පංචුපාදානස්කන්දය ඇවීම නැතිවීම දකින්න කියලා තව කෙනෙකිව්වා සතර මහ දහතුන්ගේ ඇතිවීම නැවීම දකින කියල තව කෙනෙකිව ඒ තු නිසා හට ගන්න යම කියෙන ඒසිියල්ල නැතිවෙල යනව කියලා දකින්න කිය මකද්ද හරි කියල හැවෝ ඒ විලායි බුදුරජාණන් වහන්සේ මතැක්කන්න ඔය හා මුදුරුවරු හතර නමම කියපු කතාව හරි දැ ඒ හතර නමේම කියපු ප්‍රකාශනය ඉලක්ක ඇත්තේ නම කදීලක්කය ඒ තමයි අනිත්‍යේ නේද අයිකරම නිත්‍යේ එතට දකින්න ඕන කොතනද මූලික අන්න අනිත්‍යේ දකින එක නිතර දේශනාව සඳහන කවුරු හරි කෙනෙක් කඔන්න හඳ දිහාවට ඇඟිල්ලදික් කරලා අර තියන හඳ කියල පෙන්න්න නවා එත නුවන තියනෙක් කෙනා බලන්ඩ ඕන ඇඟිල්ල දිහාද හඳ දිහාද හද දහා තමයි බලන්න වන නුවන යෙනෙක් කෙන. මෝඩ මිනිසු තම ඇඟිල්ල දිහා බලලා හන්දිේ නිය පුදෘත්තිය නවද මයිලුත්තිය නට ඔයා දීවශෙන් එකකහ මෝඩකමට නේද. අන්න ඒවාගේ දැන් එක එක හාමුදුරෝරුවම සත්‍යය තේරුම් ගත්ත විදි වෙනස්. නමුත්ේ සත්‍යය විදිහර ගත්තොත් ඔක්කම මකක්ද. එක්කයි නේද එක්කනෙක් අනිතේ දැක්කේ? ස් පර්ශායතන හරහා තව කෙනෙත් දැකි පංචිපාදානස්කන්ය හ තව කෙනෙ සතරම අදහතුන් හර. තව කෙනෙ දැකේ ඒ සියල්ල හේතුූ නිසා හට ගන්න සියල්ල නැති වෙලා යනවා කියන අදහසේ. නැතිගන්න ඒ විදියට බැලුවාම ඔක්කෝම දැකලදීන එකයි හේදමකද. අ නිත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක බොම ලස්සන උදාහරණයක් දේශනා ක ඔන්න කවුරු හරි මනුස්සෙක් යනවා. කැලෑවකට ගිහිල්ල ඇවිල්ලා ඉතින්යා කැලේ අද්දී කෑල ගහක් දකිනෝ තවයි කෙනෙක් යන තවත් කාලෙකට පස්සි කැලාෑවකට එයත් කෑල ගහක් දකිනවා යද මිනිසු හතරදිනක් කාලවල් හතරක කැලෑවකට ගිහිල්ල කෑලගහ දකිනවා එක මනුස්සෙක් ය මිනිස්සු හතර දිනාගෙන් එක් කෙනෙක් ගාවට ගිහිල්ල අහනවා කෑල ගහ මොන වගේද කියලා ක අර පලවිනි මනුස්සයා කියනෝ කෑලගහා හරියට කලුපාට කනුවක් වගේ පිච්චිච්ච කනුවක් වගේ කියල කියනවා ඉට පස්සේ ඒ හිතේ දරාගෙන අරමනුස්ස්‍ය වම එක්කෙන ගාවට යනෝ හර කැලීට ගිහිපු එයාගින් හ කෑලගහමුණ වගේද කියල එයා කියනවා කෑලගහා රතුපාට මස්ව දැල්ලක් වගේ කියලා මස් වැදලි එල්ලිල් එල්ලි තියෙනවා වගේයි කියලා තවේන අනිතු තුන්ගෙන කෙන ගවට ගිහිල්ලා හන කෑල ගහමන වගේඉද එයා කියනො කෑල ගහකයනේ මහරි රෘක්ෂයක් වගේ එක පොතු පැලිලා ගහේ කඳේ පොතු පැලිල ගිහිල්ලා ඒවාගේම කරල්හෙම පැලිලා එල්ි එල්ලි තියනවා කියලා කිය න මහරි රෘක්ෂය කියලා ගහත් යන අනන්නේ ගහට සමාන කරන කෙනෙක්ගාවට හතර විෙනියගාවට ගිහිල්ලහනවා කොහොමද කෑලගහ මොන වගේද එයා කියනවා කෑලගහ කියල කියන්නේ ගොඩාක් හොඳට කොල තියෙන හෙවනතියෙන් නුගගහක් වගේ මේ ලස්සන එකක් කියල කේරුම් දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන ඇයි මේ කෑල ගහන් හැමෝම දැන් කෑලගහ දැකල තියෙනවා ඇයි මේ හතරාකාරයකින් කිව්වේ හතර ආකාරකින් කියන වෙන හේතුව නවේ යාල කෑල ගහ ළඟට යනට කෑලගහහි ස්වභාවේ තමයි එක කාල කෑලගහගවට යනකොට කෑලගහ පිච්චිලා පිචිච්ච හින්ද තම අර ගලුපාටට අගුරුවර තිබුණ. ඉතින් ඒත් එක ගිහිපු අනිත් මනුසය කවරහර යන්න ඇතින අඒකසරට මේ තියන කෑලග හකි ලඳරන්න ෑනෙ ඔය පිච කරනුව වගේ තියෙනක අරමකදද තාත කියල තාත්තකෙන් ඇහුව හම් පුතාට කියන්න නැති පුතේ ෝක කෑලගහ කියල කිය නැති එච්චරයි දැන ගත්තේ හැබ හරිනම් බැලූ තාත්තයි වැදි තාත කියනන පුත මේ කෑලගහ පිච වෙලා විච කෑලගහ කියල කිවනම් පුතාත රු ගන්න හම එනම් වෙනත් විදිහකරත් මේ කෑලගහ තියන්න පුළුවන් කියලා නමුත් එහෙම වෙන ඕ කෑලග හකිල හිී තියයාගත් ඒ යන වෙලාව ගහේ හැටියේ එ ඒ විදියට එයාගේ අත්දැකිවනු එක හරි ඊළඟට දෙවැනි අවස්ථාව යනකොට කෑල ගහේ මල් පිපිල තිබුණා රබුදු මල් වගේ රතු පාර්තියන ක්‍රකයි මේ මේයාකි මේ මස්සව ඇදිලි වගේ එල්ිලි තේවා ලකකයි දී උත්තරත් හරි තුන්වෙනි අවස්ථාව යනකොට ගහේ පොත්තු එහෙම ගැලිවි ගැලි වැටෙන කාලය විල තියෙන්නේ එනිසා තම යාකිවර මහර ගහක් වගේ කිය හතරනි අවස්ථාවේ යනකොට ගහිහොන්ට කොල තියනවා ලස්සන්ට හෙවන තියනවා එකයි නුග ගහක් වගේ කියකිූ. ඉතිං ඔය හතර දෙනාත් එක්කම කවුරු හරි ගියානං ඒ අය කියල දුන්න නං මේ මේ ගහ කාලෙකට මෙන්න මේ වගේ කාලෙකට මේ වගේ කියලා එතකට අනිත් අඒක තේරුම් ගන්නවා. නමුත් එහෙම තේරුම් ගත්තේ නැති නිසා එයාල තේරුම් ගත්ත විදින ගහකිව්වා. එතකොට මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා, හතර දෙනාම සෝවන් වෙන හැටියේ අයට සාපේක්ෂව කිව යාල දැනගත් ඉදිරි කිවවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ළඟටඔ ඩම කරාම බදුරජාණන් වහන්සේ අර ගහය හතරාකාරය දන්න පුද්ගලයා ළඟටාව වගේම බුදුරජාණන් වහන්සේ මතක් කර නොමකක්ද. ඔය කියන ක්‍රම හැම එකකින්ම සෝවන් පලට පත්වෙන්න පුළුවන්. එහෙනම් සෝවන් පලට පත්වීමේ තියන මූලිකදේ තමයිම. ර කියන අනිත්‍ය දකින එක ත දැන් ගොඩාකයට තියෙන ප්‍රශ්න කොහොම දක්කායි ටිය නැති කරන්නේ කොහොමද විචි ිච්චාව නැති කරන්නේ නේද කොමද සීලබත පරාමාස නැතිකර ඒය ටි ගොඩාක්ලොකු ප්‍රශ්න කරගෙන ති හරියට බැලූතුම කද කරන්න තියන මෙන්න මේ කියන කාරණ සම්බන්ධය ඉඩ ලැබෙන ලැබෙන මොහොතක් පාසාම අනිත්‍යයේ දකින්න ෑයම් කරටු එහම අනිත්්‍යය දකින්න වැෑයම් කරන කෙනාට ඇතිවෙන ප්‍රතිලාභය තමයි එයා තේරුන්ගන්නවා එය අවබෝධ කරගන්න මේ මමය මගේ මටඕන විදිහට පාලනය කරන්න පුළුවන්ගේ කියල හිතාගෙන අල්ලගෙන ඉන්න කිසිම දෙයක් ඒ විදිහට කරන්න බෑ කියනකම අනිත්‍ය ලක්ෂණය වැහෙනකුට ඒකම් තයරෙනවා. එතවර අන්න එහෙම, වැටහෙනත් එක්කමර තන්හාවෙෙන් බැඳෙන ගතිය, තන්හාාවෙන් අල්ලගන්න ගතිය, මමය මගේ කියල අල්ලගන්න ගතිය යාඩු කරදානු. ඒක එතකොට තම සක්කාය දිට්ියය ප්‍රාණි වන්න. මේ තුළ මමයින්නවා එයින්ද මට වඋුණ දෙයක් කරන්න පුළුවන්ය කියන හැඟීම දුරු වෙන්න එතකොටයි. එතකොට සක්කායදිට්ටිය කරනවා කියල කියන්නේ. මේ මමත්වය සහමුලින්ම නැතිරනවා කිරික නෙවෙේ එකක් තේරුම් ගන්න සෝුවන් ගඩක් අඇ හිතාගෙනීමන්නේ සෝුවන් වෙනකොට මමය මගේ කියන හැඟීම් නැත්තරම නැතිවල යනවකේ ඒක නෙවේ කියන්න. සෝුවන් වෙනට ඇතිවනි දෘෂ්ටිය පිරිසිදුවීම විතරනි දෘ්ටිය ගැන විෂන් එක. එතට විෂන් එකින් වෙන්න මොක්ද මෙම මමය මගේ මටඕන විදිට පාලනය කරන්න පුළුවන්න්න කියල් අල්ලාගැනීමෙන් වැඩක් නෑ. කියලා ඇතියෙන දැක්ම විතරයි අල්ලා ගැනීමෙන් වැඩක් නෑ කියලා දකින කෙනා ඊට පස්සේ අන්න ඒ මමත්වේ දුරුකර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදිහට ඉදිරියේ දී අනිත් අනි ක්‍රාමාර්ග ගන්නවා ඊට පසෙ කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්චා අවිද්‍යා කියන ඒ සංයෝජන ධර්ම දුරුකරගන්නට පෙළැඹෙන්නේ මෙ මෙතනින් ඇති ලබන දැක්ම තුළයි අන්න එහෙම කෙනාට තමයි මේ නිවන් මගේ ස්ථාවර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා මතක් කරලා මේෑ ගහ උපමාවට අරගෙන දේශනාකරපු කිංසු ෝපම සූත්‍රයේදී. අවසාන වශෙන්. උදාහරණයක් පැහැදිලි කරල දෙනවා. ඒ උදාහරණයේද විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ සාස්රූවරයෙක් විදිේර තමන් වහන්සේ, ජනතාවටම සමත විපස්සනා භාවනාවන් ගැන විස්තර කරල දීලා තියනවා. අන්න ඒ සමත විපසනා නැමති ඒ පනිවිඩය ලෝකයට අනාාවරණය කරපු වෙලාවෙ එයින් ප්‍රයෝජන අරගෙන කටයුතු කිරීමේ වැදගත්කම තමයි ඒ උදාහරණයෙන් මතක් කරණ ති විස්තර කරල දෙන කාල වෙලාව නෙවෙයි. මම අද දේශනාවදී අවධාරණය කරන්න උත්සාහ කළේ සෝවන් පලයට පත්වෙන්නේ කොහොමද කියන කාරණය. සාම්ප්‍රදායයික විග්‍රහහිද සුවන් බලයට පත්වීමට සක්ක දිිට්ිය නැති කරන්න ඕන සීලබද පරාමාස නැති කරන්න ඕන විචිච්චා නති කරන්න ඕනගේ ටිකතම පිදන්නේ. හද. සක්කා දිට්ිය නැති කරන්නේ කොහොමද සීලබද පාමාස විජිච්චා ඒව නැති කරන්න කොහොමද කියන විමසන්නගත් හම ගොඩක් අයිටක තේරෙත් නෑ. එතකොට සක්කාය දිට්ටි විචිකිචා සීලබත පරාමාසකේන මෙන්න මේ සංයෝජන ධර්ම ක්‍රියාත්මක වෙන්න මූලික වශයෙන් ගත්තාම ස්පර්ශායතනවල අංචුපාදානස්කන්දවල සහ ඊට පැස්සේ සතර මහා දාතුවන්ගේ එහෙමත් නැත්තං හේතුූන් නිසා හටගන්න සියලු දේවල මෙන්න මේ කියන දෘෂ්ටයෙන් බැදඳරුම්. සක්කායි දිට්ටය බැඳරන. ඒ ෘෂ්ටිය ැති කරගන්නම කද කරන්න ඕන ඒ කියපු කාරණ හතර සම්බන්ධයෙන්ම දකින්න ඕන සමුදයයි අත්හගමම කද සමුදයත්හංගමයකන් ඇතිවීමයි නැතිීම ඇතිවීම නැතිවීම කිය එක තනිුවචරින් කිවුත් අනීත්‍යය දකිින්ට අනිත්‍යය දකින තරමට වෙනස් වෙනවා කියල වැටහෙන කොට මේක මගේ නෙවෙයි ගෙන අවබෝධඇත්ය ෙන වෙනස්වෙනමක් නිසාද මගේ නොවන නිසා නේද? මම නිතර කියන දෙත් තම දැන්ඔයි සහර අම්මලහෙම තමන්ගේ දරුව ගැන හරිට මමත්වෙන් කතාගන්නයි නොමන්න මගේ පුතාස්වාමීන් වහන්ස පොඩි කාලඉඳල මං කියන විදිහයට තමයි කිව්ොත්තායි සද්ධයන්න මං කියන විදිහටමින්න්නවා මට හරිකීකර විදිහයට කියනවා ඒ මොකදේ එ මගේ කියල කියනන්නම කක්නිසාද අට තමන්ට ඕන විදිට හැසිරෙන හිතා නේද සමහර ළමයින්න අම්මතාත කියනද ඒවල් මයි කරන්න කියනදේ ගනන් ගන්න එහෙ මුණාව අම්මල තාතලට කියේ කියල අම්මලම කියනවා මේක නම් මගේ එකෙක් නනිශවාමන් අංස කියල කියෙනස්තාන්න නද කියනයි මේකමගේක් න කියන මට ඕුණන විදිරි ඉන්න තියෙන්දා එතර මේ අනිත් අය නෙවෙයි හරියට බැලූොත් මේ ශරීරයවත් මේ පංචුපාදානස්කන්දහෙවත් මට ඕන විදියට තියෙන්නේ නෑ එනිසා මේ කා මගේ එකෙක් නවි කියන්න මේ මගේ එකක් නෙවෙ කිය මකක්ද මේක මේ පංචස්කන්දය අන්න එක හරියට තේරුම් ගත දවසට අවබෝධයෙන් පංචස්කන්දෙහි කලකිරෙන කෙන ඒ පිළිබඳු ඇති තන්හා උපාදාන ඇත හරලදානවා. ඒ තුළ සක්කායිදිට්ටිය ප්‍රහාාණය කිරීම තුළ සීලබ්බත පරාමාස විචිකිිච්චාවන් ප්‍රාණය කරගෙන ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය කෙළවර උතුම් සෝවන් පලේඩ පත්ව චාර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එයා නියතුූ සම්බෝධි පරායන. ඒ කාන්තයෙන්ම නිවනිින් නිවී සැනසෙන පුද්ගලෙක් බවට පත්වෙනවා. ඉතිං අන්න එවන් උදාරතර ආර්ශ්‍රාවකෙක් බවට පත්වෙන පෙන්න්න බහැමදිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා පීත සිතෙන් පාර්ථනා කන්නු. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනමෝ දිත්වාචිරං රක්හන්තු ශාසනං ර හන්තු දේශනං චිරංරක් හන්තුත්වං සදා ධර්ම ශ්‍රවණනි සන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා පින්වත්න අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරා කටයුතු කළේ කොළඹ අට මැනි ටවුන්් නිවාස සංකීනය පදිංචි පෙන්වත් ට ගමගේ මහත්මා පෙන්වත් චන්ද්‍රාණි ගමගේ මහත්මනය අමිල සහකසුන් පුතුන් දෙපල ඇතුළු පිරිස ඒ රාශී වෙලා පරලූසපත් කලින් නම් සඳහන් කරපු දාෑබර මෑණියන් වහන්සේලා ඥාතයෙන් සිහිපත් කරලා ඒත්තන්ට පින් අනමෝදාන් කිරීමේ හරදයංගම බලාපොරොත්තුව පරදරිරගෙන පින්කම් සිදු කළේ. බොහෝදිනාට ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශ සලසාදීම තුළ පහළකරගත් උදාාර්තරකුසල බලයෙන් පරලූසපත් අයා එදුරසිවරිය මතාාවත් ඒවාගේම තෙමසකට මත්යෙන් භාව ප්‍රා් වූ කැටලින් විජේකෝන් කබ්්‍රාල් මැනියන් පරටු කරගත් සියලු ඥාතයහ. ඔබ හැම දෙනාගම සියලු ඥාතයහ සුවපත් වෙත්වා කියල සාදු කර ඥාතයන්ට පින්දෙ. ලෝකයක්ත් සම්බුද්ධ ශාසනයක් සුරකින සියලු දෙවියෝපින් අනමෝදන් වෙත්වා හැම දෙනාටම දෙවියන්ගේ ආශීර්වාද ැ වරන සිද්ධ කරත්වා කිය සාදු කියල දෙවන්ටත් පින්දෙන්. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ හැමදිනාට නිදුක් නීරෝගී සුව චරජීවනය වේවා. මෙලව සුවවේවා පරලුව සුවවේවා. ැ තරාම් ඉක්මින් උුතුම් අමාමහනිවන්සුවත් සැලසේවා කියල සාධහෝ කියල ප්‍රාර්ථනා කරන්න. හැම දෙනාටම තෙරුවන් සටනයි.